නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බනින්න බය කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය කවුද කියලා දැනගනිමු රට වටකර බැඳත් කට වටකර බඳින්න බැරි වැට නැති කටෙන්. එක්සත් ජාතික පක්ෂය පොරොන්දු පත්‍රයක් දුන්නා දින 100කින් පැටි ඉවර කරනවා කියලා. ඒකින්ද අපි කඩිනමින් ඒ පොරොන්දු පත්‍රය ඉෂ්ට කරන්නට කටයුතු කරනවා. ඕනේ ආණ්ඩුවක් පෙරලීලා පටන් ගන්නකොට අලුත් අය ඇවිල්ලා සද්දෙයි දුමයි විතරයි මුලදී. මේ ආණ්ඩුවේ සද්දෙයි දුමයි විතරයි. මම බලාපොරොත්තු වෙනවා නිවාස 50,000ක් වෙනුවෙන් හැම නිවසකටම රුපියල් ලක්ෂය ගානේ සහන ණයක් ලබා දීලා ගෙවල් ඉදිකිරීමේ වැඩසටහන ආරම්භ කරනවා. ගෙයක් හදාගන්න අඩු ගානේ ලක්ෂ 10ක් විතර යනවා. ලක්ෂයක් කියන්නේ අද සොච්චම පහක්වත් දීලා නම් කමන්නේ. ඒකත් දෙන්නේ ණයටලු. අද පැහැදිලිව පේනවා මේ ආණ්ඩුවට කිසිම වැඩපිල්ලක් නැtei කියන එක. හැබැයි මම එකක් කියන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හුඟ දෙනෙක් අපිත් එක්ක වැඩ කරන්න සූදානම්. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩිය බඩින්නත් බෑ. මොකද අපිට ඉන්නේ 45යිනේ. පාර්ලිමේන්තුවේ බහුතරයේ හිටියට අපි දැන් ඉන්නේ විපක්ෂේ. ඒතර විපක්ෂයේ ඉඳගෙන තමයි අපි මේ තනතුරු දරාගෙන අපි ඊළඟ ඉලක්කය සපුරා ගන්න කටයුතු කරන්නේ. කාපු අයට වැඩි කන්න ඉන්න අය කියන්නේ. උසාවියල පරණ මිනිස්සු කියන්නේ භුක්ති විඳ කියන එකට කාපු කාලේ. මේක දේශපාලනඥයෙක් කතාවක් හැටියට පෙරලුවොත් මම අමාරු වෙනවා. මොකද හෙඩිම එහෙම දාලා අපේ මාධ්‍ය කරුවෝ හරි දක්ෂයි යට වෙන විදිහකට දාන්නේ. මම ඉස්කෝලේ යන කාලේ දිනකර කියලා පත්තරයක් තුනක්. ඒකේ පොල්ගෙඩි අකුරෙන් තිබුණා කපිතාන් ගෑනුන්ට රැ වැඩ දෙයි කියලා. කියවල බැලින්නම් රාත්‍රී සේවයට ඉඩ දෙන්නයි කියලා මේ කපිතාන් සීපීජේ සේනරත්න කම්කරු ඇමතුමා. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සංගී. ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව කල් දැමීමකින් තොරව ඉදිරිපත් කළ යුතු යන ස්ථාවරයේ දෙමළ ජාතික සංධානයේ තවදුරටත් සිටින බව එම සංධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා පවසනවා. අද යාපනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ වාර්තාව කල් දැමීමට එරෙහිව යාපනයේ සරසවි සිසුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන පාගමන සඳහා දෙමළ ජාතික සංධානය පූර්ණ සහය පළ කරන බවයි. ශ්‍රී ලංකාව පිළිබඳව ජගත් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ වාර්තාව මාර්තු මාසයේම ඉදිරිපත් කරන්න ඕන කියලායි අපි කියන්නේ. දැනට මේ වාර්තාව ඉදිරිපත් කිරීම සැප්තැම්බර් මාසයේ වෙනකල් කල් දමන බව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා. මේ තීරණයට විරෝධය පළ කරමින් යාපනයේ සරසවි සිසුන් හෙට විරෝධතාවකද නිරත වෙනවා. දෙමළ සංධානයේ විදියට අපිත් මේ විරෝධතාවයට සහය දැක්වීමට තීරණය කරලා තියෙනවා. නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා කියලා තියෙනවා යුදමුදාවේ කටයුතු වලට අවශ්‍ය නොවන සියලු ඉඩම් නැවත ලබා දෙනවා කියලා. අපි පැහැදිලිව කියන කැමති සාමාන්‍ය ජනතාවගෙන් ලබාගත් සියලු ඉඩම් යලි ලබා දිය යුතුයි. ඒවා යුදමුදාවට, නාවික හමුදාවට හෝ රජයේ වෙනත් වැඩ කටයුතු සඳහායයි පවසමින් තබා ගත නොහැකි. දෙමළ ජනතාවගේ බලාපොරොත්තුව නැවත තමන්ගේ ඉඩම්වල පදිංචි වීම. ඒ සිදු විය යුතුයි. නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා මේ තත්ත්වය අවබෝධ කරගෙන නිසි වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලබන මාසයේ මැද ශ්‍රී ලංකාවට එන බව දැනුම් දීලා තියෙනවා. එතුමා යාපනයටත් එනවා. ඒ ඉතාම වැදගත්. දෙමළ ජනතාව ඔහුගේ සංචාරය පිළිබඳ සිටින් ඉතාම සතුටින්. එතුමා එන්න කලින් අපි කරුණු කිහිපයක් දැනුම් දෙන්න කැමැති. උතුරු නැගෙනහිර නැවත පදිංචි කිරීම මේ දක්වා සම්පූර්ණ වෙලා නැහැ. දැනටත් අපි නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය ඉටු කරගන්නේ රජය සමග සටනක් කරලා. ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් යළි මෙරට පදිංචි කරවන බවත් කියනවා. ඔවුන් නැවත මෙහි එනවා නම් අපි ඉතා සතුටු වෙනවා. නමුත් පළමුවෙන් මෙරට සිටින ජනතාව සම්පූර්ණයෙන් යළි පදිංචි කර අවසන් කළ යුතුයි. අනුරාධපුර මොරොත්තේගම ප්‍රදේශයේ ජනතාව අද පෙරවරුවේ පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. ඒ ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක් විනාශ කරමින් ව්‍යාපාරිකයන් පිරිසක් සිදු කරන කළුගල් කැඩීමේ ජාවාරම නතර කරන්නයි ඉල්ලමින්. එෙහිදී පලාගල ප්‍රාදේශීය ලේකම්වරයාට උද්ඝෝෂකීන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්. අනුරාධපුර පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ මොරොත්තේගම ගල්කරුවෑය ප්‍රදේශයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක් විනාශ කරමින් ගල් කැඩීමේ ජාවාරමක් සිදුවන බවට අප පසුගිය 21 වනදා අනාවරණ කළා. ප්‍රදේශවාසීන් එදින අදාළ ස්ථානයට ගොස් එහි සිදුකරන විනාශය පිළිබඳව ව්‍යාපාරිකයින්ගෙන් විමසූ විට දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇතිබුණා. එදිනද බලධාරීන් දැනුවත් කළත් පුරාවස්තු විනාශ කරමින් ගල් කැඩීමේ ජාවාරම තවමත් නතර කිරීමට බලධාරීන් පියවර නොගැනීම නිසා අද ප්‍රදේශවාසීන් අනුරාධපුර පලාගල මංසන්ධියේදී විරෝධතාවක නිරත වුණා. අපි කියනවා රකලා දෙන්න.
පසු උද්ඝෝෂකින් පාගමනින් පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණියා. ඔවුන් එහිදී ප්‍රාදේශීය ලේකම් සමන් කළුආරච්චි මහතා සම්බන්ධයෙන්ද චෝදනා ගණනාවක් ඉදිරිපත් කළා. පරිසරයට විනාශයක් කරමින් මේ බලධාරීන් අවසර දීලා දෙනවා. අපි ඒ විටකම දැන්නුවා ඒ බලධාරීන් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. පගාවරන් කියලා උංගෙ මිනිසුම කියනවා. පලාගලට මේ වගේ දිසාපති කෙනෙක් අවශ්‍ය නැහැ. පොලිසිය මැදිහත් වීමේ නියෝජිතින් කිහිප දෙනෙකුට ප්‍රාදේශීය ලේකම්රයා හමු වීමට අවස්ථාව හිමි වූ අතර එෙහිදී ප්‍රාදේශීය ලේකම්රයා එකඟ වී ඇත්තේ ලබන බදාදා විසඳුමක් ලබා දෙන බවටයි. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් එය ලිඛිතව ඉදිරිපත් කරන ලෙසට ප්‍රාදේශීය ලේකම්රයාගෙන් ඉල්ලා සිටියත් එය ඔහු ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් යළිත් ඇති වූයේ උණුසුම් තත්වයක්. අදාළ චෝදනා පිළිබඳව විමසීමට අප වාර්තාකරු උත්සාහ කළත් පලාගල ප්‍රාදේශීය ලේකම්රයා ඒ ප්‍රතික්ෂේප කළා. සිය ගැටලුවලට විසඳුමක් නොලැබුණු ප්‍රදේශවාසියෙකු ගසක් මත නැග මෙලෙස සිය විරෝධය පළ කළා. දැඩි විරෝධය මැද උද්ඝෝෂකයන් අතරට ප්‍රාදේශීය ලේකම්රයා පැමිණියේ ඉන් අනතුරුවයි. එහිදී ඉද දෙපාර්ශ්ව අතර පැවති සාකච්ඡා සාර්ථක වුණා. කෙසේ වෙතත් මොරතේගම් ප්‍රදේශයේ පුරාවස්තු විනාශ කරමින් සිදු කරන ගල්කඩීමේ ජාවරම නතර කිරීමට ලබන බදාදා සියලු නිලධාරීන් සමග අදාළ ස්ථානවලට ගොස් පරීක්ෂා කිරීම සිදු කරන බවට උතුරුමැද පළාත් සභා මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පොරොන්දු වීමත් සමග උද්ඝෝෂකයන් විසිර ගියා. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු. 2014 වසරේ පොළොන්නරුවට බලපෑ ගඟ වතුරින් පූර්ණ හා අර්ධහානියට ලක් වූ නිවාස සඳහා ආධාර ලබා දීම අද පෙරවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී පවත්වුණා. හබරණ ත්‍රිකුණාමලයේ ප්‍රධාන මාර්ගයේ ඉනාමලුව ප්‍රදේශයේදී අද පෙරවරුවේ බස් රථයක් හා ලොරියක් එකිනෙක ගැටීමින් පුද්ගලයන් 38 දෙනෙකු තුවාල ලැබුව අතර ඔවුන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වන යුද හමුදාපතිවරයා ලෙස ලොතිනන් ජෙනරාල් කෘෂාන්තද සිල්වා මහතා අද පෙරවරුවේ හමුදා මූලස්ථානයේදී දුරේ වැඩ බහර ගත්තා. රණවිර සේවා අධිකාරියේ සභාපතිනිය ලෙස අනුමා ෆොන්සේකා මහත්මිය අද පෙරවරුවේ වැඩ බහර ගත්තේ එම අධිකාරී කාර්යාලයේදී. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය මෙන්නි බවට පත්වනවා. පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ චංගම දුරකථන ශාලේ 93 දෙස් වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යළි තමයි රාත්‍රී 9:30ට. අයබෝන්.